සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපි මෙහි කරන්නේ මේ කාලේ පරිච්ඡේදය තුල උන්වහන්සේගේ ආදරය. උන්වහන්සේ අපේ ජීවිතය තුල කරලා තියෙන උපකාර ගැන. ඉතින් උන්වහන්සේ ගීතාවලී 103 මෙන්න මෙහිම සඳහන් කරනවා. උන්වහන්සේ කියනවා, ඔබේ සියලු පාප මම කමා කරනවා. ඔබේ සියලු රෝග මම සුව කරන තැනැත් වහන්සේ කියලා. ආදරම්මේ තාත්තේ දුවේ පුතේ, අපේ ලෙඩ රෝග මොනවද කියලා කියලා බැලුවොත්, ඇයි අපි ලෙඩ වෙන්නේ, ඇයි අපි බින්දුවට වැටෙන්නේ කියලා කියලා හිතුවොත්, ගොඩාරියක් වෙලාවට ඒක අපි අධ්‍යාත්මිකව අපි දුර්වල වෙන මොහොතවලින් තමයි අපි ලෙඩ වෙන්නේ. අම්මේ තාත්තේ දුවේ පුතේ, අපේ ශරීර අපේ ආත්මය අපේ ශරීරේ හරියට සම්බන්ධයි. අපි ආත්මිකව ඇද වැටෙන හැම මොහොතකම ශාරීරිකවත් අපි ඇද වැටෙනවා. ශරීරයත් එක්ක අපි හරියට අපේ මනසත් එක්ක හරියට එකතු වෙලා ක්‍රියා කරන නිසා අපිව ටක් ගන්න ඇද වැටෙනවා. ඉතින් ඒක නිසා ජීවිතයේ අත්දැකීම් හරහා ගොඩාක් වෙලාවට අපි ලෙඩ වෙන්නේ ඇයි කියලා කියලා ඇහුවොත්, ඇයි ජේසු මට මේක දෙන්නේ කියලා කියලා ඇහුවොත්, මේකට හේතුව ජේසු නෙමෙයි, මේකට හේතුව තව කවුරුත් නෙමෙයි, ඒකට හේතුව මමම තමයි, අපිම තමයි, අපි එක එක්කෙනාම තමයි. එයි අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි ජීවිතයේ අත්දැකීම් හර අනිත් අයත් එක්කනේ ජීවත් වෙන්නේ. අපි තනියම නෙමෙයිනේ ජීවත් වෙන්නේ, අනිත් අයත් එක්ක ජීවත් වෙනකොට අපිට නොයෙකුත් නොයෙකුත් අත්දැකීම් වෙනවා. ඒ වගේම තමයි අපිට ගොඩාක් බලාපොරොත්තු අනිත් අය කෙරෙහි අපිට ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තු අපේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට, ඒ අය ඒගොල්ලන් අපි බලාගෙන හිටපු ඒ ලස්සන ලෝකේ ගොඩ නගන්නේ නැති වෙනකොට අපිව අපි ඒක සමහරලාට කියනවා වෙන්න පුළුවන්, වචනෙන් කියලා දාන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට වචනෙන් කියනවට වඩා බොහෝ වෙලාවට අපි මොනවද කරන්නේ, අපේ හදවත තුළ අපි ඒව තැන්පත් කරගන්නවා, අපේ මනස තුළ තැන්පත් කරගන්නවා. ශාරීරික දුර්වල තැන්වලට ගිහිලා කියලා මේව තැන්පත් වෙලා අපේ ශරීරය තුළ තියෙන ඒ පේන් බොඩි එක, වේදනාත්මක ශරීරය ඒක ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේ ඇක්ටිවේට් වෙන්න පටන් අරගෙන මොකද වෙන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ, අපිව ලෙඩ රෝග තියෙන තත්ත්වයකට අපිව පත් කරනවා, අපිව දුර්වල චරිතයක් බවට පත් කරනවා. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි අසරණ වෙනකොට, අපි රෝගාතුර වෙනකොට අපිට කාත් කවුරුත් නැහැ. අපිත් එක්ක කතා කරන්න ගොඩක් අය කැමති වෙන්නේ නැහැ. කතා කරන්න උත්සාහ කරත් ඒ අයට ඒ කතා කරන ඒ කතා බහට වඩා ඊට වඩා ලෙංගතු කතා බහ ඒගොල්ලන් හොයාගෙන යනවා. ඒ තුළ තවත් අසරණ වෙනවා වෙන්න පුළුවන් පුද්ගලයෝ. ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ, ඒ තුළ තවත් අපි අපේ ශරීරය තුළ අපි ඇද වැටෙනවා වෙන්න පුළුවන්, අපි මානසිකව ඇද වැටෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අපේ ජීවිතයේ පාලනය දීලා තියෙන්නේ අපි එක එක්කෙනාට, අපි සමාජය අපිත් එක්ක සම්බන්ධතා පවත්වන අයට අපි අපේ ජීවිතේ පාලනය කරන්නට කියලා අපි එක එක්කෙනාට බාර දීලා තියෙනවා. ඒ අය බිහේව් කරන විදිහට, ඒ අය හැසිරෙන විදිහට ඒක අපේ ශරීරයට ගතට මනසට දැනෙන්නට පටන් ගන්නවා. අපේ ආත්මය දුර්වල කරලා දානවා. ඉතින් ඒක නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, අද වගේ දවසක අපි හැමෝම කැමති සුවපත් වෙච්ච කෙනෙක් හැටියට ඉන්න, නිරෝගී පුද්ගලෙක් හැටියට ඉන්න, අධ්‍යාත්මිකව පොහොසත් කෙනෙක් හැටියට ඉන්නට, උන්වහන්සේගේ ආදරෙන් පිරිච්ච කෙනෙක් හැටියට ඉන්නට අපි ගොඩාක් කැමතියි. නමුත් අපි දුර්වල චරිතයක් බවට පත් වෙලා අපේ සිතුවිලිත් ඒ දුර්වල සිතුවිලි බවට පත් කරගෙන, අපේ වචන දුර්වල වචන බවට පත් කරගෙන අපි දවසින් දවස අපේ අධ්‍යාත්මිකය අපි කඩාගෙන බිඳලා දානවා. ඉතින් ඒක නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, මෙදා නත්තලේදී අපිට පුළුවන්ද අපේ දුර්වලලා තියෙන මේ ශරීරය, දවසින් දවස දුර්වල වෙලා යන මේ ශරීරය එක පාරටම අපිව නැති නාස්ති කරලා අපිව බින්දුවට අද්දලා දාන මේ ශරීරයට බලපාන අපේ අධ්‍යාත්මික ගති පැවතුම් වැඩි වර්ධනය කරගන්නට, ඒ අධ්‍යාත්මික වැඩ ගති පැවතුම් තුළ අපේ ජීවිතය ගොඩනගා ගන්නට සුදු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කියනවා, මම ඔබේ පාප කර මම ඔබේ පාපවලට සමාව දෙනවා, මම ඔබේ ලෙඩ රෝග සුවපත් කරනවා කියනවා. එහෙනම් බලාපොරොත්තු වෙන අත්තලක් අම්මේ තාත්තේ දුවේ පුතේ, ලොකු බලාපොරොත්තු වෙන අත්තලක්. එහෙනම් අද දවසේදී අපි සුදු ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනේ මගේ ගත මනස ශරීරය මගේ ආත්මය සුවපත් කරන්න. එතකොට මම ගොඩාක් සන්තෝෂෙන් මට පුළුවන් වෙයි ඔබ වහන්සේගේ උපත සමරන්නට, මටත් හැමෝටමත් ඒ වරප්‍රසාදය නිරන්තරයෙන්ම ලැබෙන්නට කියලා අපි හදවතින්ම හැම කෙනාටම ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටම ලස්සන වාසනාවන්ත දවසක් වේවා. ඔබ ජේසුගේ පිහිටයි.